දිනයක් කියලා දින් අවශ්‍ය නැහැ ඉතින් යාට දින් මම හැමදාම ආදරේ ආදරෙන් තමයි දිගටම යන්නේ තාත්තට අම්මට යාළුවන්ට ඔක්කොටම එක පොදුයි ආදර කියන්නේ ලෝකේ උතුම් දෙයක් මිනිස්සු හැටියට අපිට විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න තිරිසන් සත්වයාට පවා දැනෙන හැඟීමක් හැටියට අපි දන්න ලෝකේ අපූර්වතම හැඟීම ගැනයි අද අපි කතා කරන්නේ ඔබට ඇහුනේ අද අපේ වැඩසටහනට ප්‍රස්තුත වෙන අකුරු හතරක අපූර්වතම වචනයට මේ පොළොව මත අපට මුණ ගැහුණු නොඑක් දෙනා ලබා දුන් නිර්වචන ඒ අදහස් හැම එකක්ම එක්ක අද ලෝකයේම කතා කරන ඒ අපූර්වතම හැඟීම වෙනුවෙන් ඒ හැඟීමත් එක්කම කැම්පස් රේඩියෝ අපි ඔබේ සවනට මෙලෙසින් සමීප වෙනවා එහෙම නේද දිල්මිකා ඔව් තෂ්මිල ඔයා කිව්ව වගේම අපි අද කතා කරන්නේ මේ ලෝකයේ සුන්දරතම හැඟීම ගැන ඒ හැඟීම ඔබේ මගේ ජීවිත වෙනස් කරනවා විතරක් නෙවෙයි ලෝකයේ යුද්ධ ඇති කරන්න යුද්ධ නැති කරන්න පවා හැකියාව තියෙන අපූරු හැඟීමක් තවත් අටුවා ටික මොකටද ආදරය ලෝකයේම ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි 14 වෙනිදා ඒ කියන්නේ අද කැම්පස් රේඩියෝ අපිත් ආදරය ගැන කතා නොකර කොහොමද ඇත්තටම දිල්මිකා ආදරය කියන්නේ ඉමක් කොනක් නොපෙනෙන සාගරය වගේ මේ ගැන කතා බහ කොහෙන් අරපන්නද කොහෙන් අවසන් කරන්නද කියලා හිතා ගන්න තමයි ආදරය කියන්නේ මොකද්ද ඒ ගැන අපි වහන ඔබටත් ඔබේම කියලා නිර්වචනයක් ඇති දිල්පිකා හිතන විදිහට ආදරය කියන්නේ මොකද්ද නිර්වචනයක් දෙන්න අමාරුම හැඟීමක් නේ තෂ්මිල ඔය ආදරය මට හිතන විදිහට ආදරය කියන්නේ පුද්ගල සාපේක්ෂව නිර්වචනය වෙන දෙයක් පුද්ගල හැඟීම් කොහොමත් සංකීර්ණ වෙන නිසා ඒ හැඟීම් වලට නිර්වචන දෙන්න තරම් මං පැහැලා නැහැ කියලායි මට හිතෙන්නේ ඒ නිසා මම මෙහෙම දෙයක් කියන්නම් ආදරය කියන්නේ ඕනම භෞතික අභෞතික දෙයක් ගැන හිතක ඇතිවන බොහොම ලෙන්ගත සිතුවිල්ලක් දිල්මිකාගේ ඒ අදහසත් එක්ක ආදරය කියන්නේ කොයිතරම් සංකීර්ණ මානව සිතුවිල්ලක්ද කියලා මට ආයෙමත් හිතුණා. ආදරය කියන්නේ සීමාවක් ඇති දෙයක් නෙවෙයි. අපි ආදරය ලබන්න පටන් ගන්නෙ, අපි ආදරය කරන්න පටන් ගන්නෙ මෞකසෙදිමයි. ආදරයේ තියෙන විවිධ ප්‍රභේද අතරේ අපේ අම්මා අප්පච්චි ගැන තියෙන ආදරය හදවතේ ඉහළම තැනක නිතර රැඳෙන්නේ අන්න ඒ නිසාමයි. අනිවාර්යෙන්ම සහෝදර සහෝදරියන්ට නෑදෑයින්ට මිත්‍රයන්ට ගහඩකොළට සතා සිව්පාවට ඇතුළු ඕනම භෞතික අභෞතික දෙයකට අපි ලබා දෙන ආදරය ඒ දේවල් වලින් අපි ලබා ගන්න ආදරය මේ හැම ආදරයකම මුල් පාඩම් අපිට ලැබෙන්නේ අපේ අම්මගෙන් අප්පච්චිගෙන් ඒ කොන්දේ සිවිරහිත සදා කාලික ආදරයට උපහාර වේවා
මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන් පතිනි මවුන් මට රැක දුන් පතිනි බලය නුඹ අරගන් දයාවයි මගේ දොනිට අප දෙන්න අද පෙබරවාරි 14 වෙනිදා ලෝකේම අද දිනේ හඳුන්වන්නේ ආදරවන්තයින්ගේ දිනය කියලා. ඔබ දන්නවද මේ ආදරවන්තයින්ගේ දිනය කියලා දිනයක් සමරන්න හේතු වුණු ඓතිහාසික සංස්කෘතිය මොකද්ද කියලා? ආදරවන්තයින්ගේ දිනය. එහෙම නැත්නම් වැලන්ටයින් දිනය. කතෝලික රදගුරු වැලන්ටයින් පියතුමාගේ නමින් සෑදුන එකක්. රෝමයේ එක්තරා කාලයක ඇතිවෙනවා ඉතාමත් පීඩන සමයක්. 3 වන සියවසේ රෝමයේ පාලකයා වුණේ ක්ලෝඩියස් අධිරාජයා. මේ රජතුමා රෝම හමුදාවේ සෙබළුන්ට විවාහ වීම තහනම් කරනවා. නමුත් වැලන්ටයින් පියතුමා රහසිගතව මේ හමුදා සෙබළුන්ගේ ආදර කතන්දරවලට උදව් කරනවා. මේ ගැන දැනගන්න ක්ලෝඩියස් අධිරාජයා පෙබරවාරි 14 වෙනිදාක පියතුමාව මරා දමනවා. ඔය සිදුවීමට අමතරව වැලන්ටයින් පියතුමා ආදරවන්තයන්ගේ වීරයෙක් වෙන්න හේතු වුණ තවත් ජනප්‍රවාදයක් තියෙනවා දශමිල. ඒ තමයි සිරගත වෙලා මරණ දණ්ඩනය නියම වෙලා හිටපු පියතුමා ඔහු සමගම සිරගත වුණු සිරකරුවෙකුට උදව් කරනවා ඒ සිරකරුවාගේ පෙම්වතියට ලස්සන ලියුමක් ලියන්න. වඩා සුවිශේෂී කාරණාව වෙන්නේ ඒ සිරකරුවාගේ පෙම්වතිය. සිරකරුවාගේ පියතුමාගේ හිස කඳින් වෙන් කරන්නට නියමිතව සිටි වදකයාගේ දියණිය වීම. ඉතින් එහෙම බැලුවම ආදරවන්තයන්ගේ දිනය කියන්නේ ලේ කඳුළු මතින් බිහිවන දිනයක්. ලේ කඳුළු මතින් බිහිවුණත් අද ආදරවන්තයන්ගේ දිනය මිල අධික විසිතුරු වෙළඳ භාණ්ඩවලට හොඳ අලවි අවස්ථාවන් සපයන කාලයක් පමණක් වෙලා දෝ කියලත් වෙලාවකට හිතනවා. ලෝකේ තියෙනවානේ විවිධ විශේෂ දින. ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය, පරිසර දිනය, සාක්ෂරතා දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය වගේ.
ඒ දින සමරන්තෙත් අද ආදරවන්තින්ගේ දින සමරන්තෙත් අපි කියනවා ඒ මාතෘකා හැම එකක්ම එක දිනයක විතරක් කතා කරලා අමතක කරලා දාන්න ඕන මාතෘකා නෙවෙයි කියලා. නමුත් ඒ හැම මාතෘකාවක් ගැනම අපේ කතිකාව විතරක් නෙවෙයි සුභවාදී තිශානිතයකට සමාජයේ හැරවීම පිළිබඳ අපේ බැදිහත් වීම කොතනදයි නැවත නැවතත් සිතා බලන්නට අපි ඔබට ආරාධනා කරනවා ආදරෙන්. ආදරවන්තයන්ගේ දිනේ ආරම්භය ගැන කතන්දරයෙන් පස්සේ අපි ආයෙමත් ආදරය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන තව දුරටත් සොයා බැලුවොත් හොඳයි නේද? අනිවාර්යයෙන්ම දිල්මිකා, ආදරය ගැන තියෙන දහසක් නිර්වචන අතරේ අපි සොයා ගියා මනෝවිද්‍යාත්මක වශයෙන් ආදරේ නිර්වචනය වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. එතනදී අපිට මුණ ගැහුණා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන කියාගන්න සුදුසුම පුද්ගලයෙක්. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිපද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයා. ආචාර්යතුමනි, අපිට කියන්න ආදරය කියන සංකල්පය අපි කොහොමද මනෝවිද්‍යාත්මකව පැහැදිලි කරගන්නේ? මනෝවිද්‍යාවට අනුව සයිකොලොජි ඔෆ් ලව් කියලා තියෙන වෙනම සංකල්ප, වෙනම ක්ෂේත්‍රයක්. මේ පිළිබඳව පැහැදිලි විස්තර ඉදිරිපත් කරලා තියෙනවා මනෝවිද්‍යාඥ රොබර්ට් ස්ටර්න්බර්ග්. රොබර්ට් ස්ටර්න්බර්ග් ආදරය පිළිබඳව ත්‍රිකෝණාකාර න්‍යායක් ඉදිරිපත් කරලා තියෙනවා, ට්‍රැන්ගියුලර් තියරි ඔෆ් ලව් කියලා. තොට මේ ප්‍රේමයෙහි ත්‍රිකෝණාකාර න්‍යාය කියලත් කියන මේකට ආදරය පිළිබඳ ත්‍රිකෝණාකාර න්‍යාය. තොට මෙම න්‍යායට අනුව ආදරයකට ඇතුළත් විය යුතු අංශ තුනක් පිළිබඳව රොබර්ට් ස්ටර්න්බර්ග් ත්‍රිකෝණේ මුළු තුනට එතකොට ඉන්ටිමසි කියලා කියන්නේ කුළුපග බව, සමනින් ආදරයක පැවැත්මට බලපාන සාධක. මේවා දෙදෙනෙකු අතර අතිශය කුළුපග බවක්, ලිංගතුකමක් පවතින්නට ඕන ආදරයක් ඇතිවෙන්නට සහ ඒ ඉදිරියට පවතින්නට. එතකොට පෙම්මතුම් පෙම්මතියන් අතරේ පවතින ආදරය පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට පැසන් කියලා අනිත් කාරණය, පැසන් කියන වචනය සිංහලෙන් ගත්තොතින් රාගය කියන අදහස එන්නේ. එතකොට ආදරයක රාගයක් තියෙනවා. එතකොට රාගයෙන් තොර දෙයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ මව් පිය සෙනෙහස. එතන මවක් තමන්ගේ දරුවන්ට දක්වන සෙනෙහස, පියෙක් තමන්ට දරුවන්ට දක්වන සෙනෙහස, එතන දරුවෝ අම්මට තාත්තට දක්වන සෙනෙහස. දැන් මෙන්න මේවා පැහැදිලි ලෙසම රාගයෙන් තොරයි. එතකොට පෙම්මතුම් පෙම්මතියන් අතර පවතින ආදරය, ආදරය ඇතුලේ රාගය පැසන් තියෙනවා. අනිත් කාරණය තමයි කැපවීම. එතකොට ආදරයක් ආරම්භ වෙලා පවතින්නට දෙදෙනෙකු අතර අන්‍යෝන්‍ය වශයෙන් කැපවීම අවශ්‍යයි. එතකොට මේ කැපවීම නැත්තම් ඒ ආදරය අතරමඟ බිඳවැටෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නේ එන්න මේ කාරණාවල අඩුවක් වෙනකොට. එතකොට අපිට පැහැදිලි, ආදරයක් පවතින්නට නම් තියෙන්නට ඕන කුළුපග බවක්, රාගයක්,
දෙදෙනාතර කැපවීම තද රාගය කිව්වම එය සිතුවිලි වෙන්න පුළුවන් මෙන්න මේ කාරණා තුනෙහි යම්කිසි අඩුවක් වුණොත් ඒ ආදරයට පැවැත්මක් නැහැ කියලා රොබර්ට් ස්ටර්න්බර්ග් කියන මනෝවිද්‍යාඥ පැහැදිලි කරලා තියෙනවා එතන මේක වඩාත් ප්‍රසිද්ධ න්‍යායක් ෆ්‍රැන්ගියුල තියරි ඔෆ් ලව් කියලා කියන්නේ එතකොට සමීපත්වය තියෙන ඕන දෙන්නෙක් අතරේ බැඳීමක් තියෙන ඕන එහෙම තියෙනකොට තමයි ආදරය පවතින්නේ දෙදෙනෙකු අතර විවාහයකින් කෙලවර වෙන්නේ එතකොට ලිංගික ආකර්ෂණයකුත් ඒ අතරේ ඒ තුල තියෙනවා එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍යෙක් හිටියා කාල් යුන්ග් කියලා මනෝවිද්‍යාඥයෙක් ඔහු පැහැදිලි කරලා තියෙනවා ඇනිමා ඇනිමුස් කියලා සංකල්ප දෙකක් එතකොට දැන් පෙම්මතුන් පෙම්මතියන් මුණ ගැහෙන අවස්ථාවක් ගැන මේකෙන් කියවෙනවා संपूर्ण वेन्नी संकल्प එනිම ඇනිමුස් කියන සංකල්ප දෙකට අනුව එතකොට දැන් දෙදෙනෙකු විවාහ වුණයින් පස්සේ සමන ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ සහකාරිය හඳුන්වන්නට සහකරු හෝ සහකාරිය හඳුන්වන්නට බෙටර් හාෆ් කියන වචනේ භාවිත කරනවා හොඳම භාගය එතකොට තමන්ට වඩාත්ම ගැළපෙන පුච්චලයා තමයි ප්‍රේම සම්බන්ධයකට ආදරයකට සුවාගත යුතු වන්නේ. එතකොට විවාහයකින් කෙලවර වුණාම ඒ දෙදෙනා අතර සම්බන්ධතාවය ආදර සම්බන්ධතාවය දිගටම පවතින බව තමයි මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම. දැන් සමාජයේ සමහර අය බාහිර ආකර්ෂණීය මත ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා බාහිර රූපිට ඇති කැමැත්තට සමහර අය අදහස් වලට ඇති කැමැත්තට ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා සමහර තමන්ගේ දෙමෝපියන්ගේ අදහස් ගතිගුණ පෙම්මතාගෙන් පෙම්මතියගෙන් දිස් වෙනවා නම් ඒවට ආකර්ෂණය වෙලා ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා ඒතකොට දැන් අපි දකිනවා සමාජය තුල සමහර යුවළ ඉන්නවා කපල්ස් ඉන්නවා දෙදෙනාගේ බාහිර පෙනුමෙන් දෙන්න බැලුවම ගැලපෙන්නේ නැහැ එතන යා ආකර්ෂණය වෙලා තියෙන්නේ ඔහුගේ ගති ගුණ වලට ගති ලක්ෂණ වලට ආකල්ප වලට සවතුම් තවතුම් වලට සිතුම් පැතුම් වලට ඒ විදියට උඩ ආදරය මෙහෙම අවබෝධයකින් යුක්තව බැඳීමකින් යුක්තව කැපවීමකින් යුක්තව පවතිනවා නම් එවැනි ආදර සම්බන්ධතා සාර්ථක වන බවයි මනෝවිද්‍යාත්මක අදහස්. එතකොට මේවා නොගැලපෙන විට දෙදෙනා අතර නොගැලපීම් ඉස්මතු වෙනකොට ඒ නොගැලපීම් ආකල්පමය වෙන්න පුළුවන් චිත්ත වේගමය වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිතුවිලි නොගැලපෙනකොට සමාජ ආර්ථික තත්ත්වයන් පෞල් පසුබිම් නොගැලපෙනකොට ඒ ආදර සම්බන්ධතා බිඳ වැටෙනවා. දැන් මෙන්න මේක තමයි මේ කෙටියෙන් ආදරය පිළිබඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒත් එක්කම ආචාර්යතුමනි අද සමාජයේ අපි අහන දකින සමහර ප්‍රවෘත්ති වලින් අපිට තේරෙන කාරණාවක් තමයි ආදරය අහිමි වීම. එහෙමත් නැත්නම් විරහව දරා ගැනීම සම්බන්ධයෙන් අපේ තාරුණ්‍ය කිසියම් අර්බුදයක ඉන්නවා කියන කාරණාව මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? වර්තමානයේ බොහෝ දුරට අපට අසන්නට දකින ප්‍රවෘත්ති වලින් පේනවා
ප්‍රේමය කඩ වුණාම එය විඳ දරා ගන්නට නොහැකිව සිය ජීවිතයෙන් වන්දි ගෙවන ආකාරයක්. ඒතොර දෙදෙනෙකු අතර පවතින විශ්වාසය බිඳ වැටුනම ප්‍රේමය කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. ඊට පස්සේ අනෙක් පුද්ගලයා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථාවක් තියෙනවා. ඒතොර විරහව විඳ දරාගත නොහැකිව දැන් මෙහෙම මෙහෙම අය තේරුම් ගන්නට අවශ්‍යයි ඒ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුනේ ඇයි කියන කාරණේ. ඒ බිඳ වැටුනේ දෙදෙනා අතර නොගැලපීම නිසා. ඒ නිසා තමන් මේ එකතකින් එය දුක්ඛ හේතු කාරණයක් නෙමෙයි සතුටු විය යුතු කාරණයක්. ඇයි එහෙම කියන්නේ? සමහර විවාහ වුණත් මෙය අතරමඟ බිඳ වැටෙන්න පුළුවන් නොගැලපීම නිසා. එතකොට විවාහයට කලින් නොගැලපෙන කෙනෙක් තමාව අතහැරලා ගියාම, තමාව දාලා ගියාම එය අවබෝධයෙන් කටයුතු කරනවා නම් තේරුම් ගන්නට පුළුවන්, වෙන්න දරා ගන්නට පුළුවන්. එතකොට අපි යම්කිසි කෙනෙක් කල්පනා කරන්න ඕන තමා ආදරය කළ යුතු වන්නේ ප්‍රධාන වශයෙන් තමා ආදරය කරන කෙනාට නෙමෙයි තමන්ට ආදරය කරන කෙනාට. එතකොට ඒක තීරුම් ගත්තම තමන්ට ආදරය කරන කෙනා කිසිදු දවසක තමා දාල යන්නේ නැහැ. අනිත් එක දැන් තියෙනවා කන්ඩිෂනල් ලව්, අන්කන්ඩිෂනල් ලව් කියලා දෙකක්. එතකොට කුණ්ඩේසි සාගත ආදර පෙම්වතා පෙම්වතිය අනිත් පාර්ශ්වයට කුණ්ඩේසි දානවා ඔබ මෙහෙමයි හැසිරිය යුත්තේ කියලා. එහෙම කොන්දේසි දානකොට අනිත් කෙනා ඒ දැඩි කොන්දේසි ඉවසන්නට එච්චර කැමති නැහැ. ඒවට විරුද්ධ වෙනවා. ඊට පස්සේ අසාර්ථක වෙනවා. කොන්දේසි විරහිත ආදරය තමයි වඩාත් හොඳ එක. එතකොට අන්කන්ඩිෂනල් ලව් කොන්දේසියක් නැහැ ආදරේ. සමහර ගෙදර හදන සුරතා සතා ගෙදර අයට ආදරය දක්වන්නේ කොන්දේසි විරහිතව. දැන් සමහර අය තමන්ගේ ප්‍රේම සම්බන්ධය අසාර්ථක වුණාම විරහවට මුහුණ දෙන්න නොහැකි වන්නේ තමන්ගේ සෙල්ෆ් කන්සෙප්ට් එක ගැන. ඒ කියන්නේ තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් නොමැතිකම. සමහර අය හිතනවා තමා කැත කෙනෙක් කියලා. තමා කැත කෙනෙක්, නොගැලපෙන කෙනෙක්, අවාසනාවන්ත කෙනෙක්. ඒ නිසා මේ ස්ව සංකල්පය සෙල්ෆ් කන්සෙප්ට් එක ඍණාත්මක තත්ත්වයට පත් කරගන්නවා. එතකොට තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් තියෙනවා නම් තමාට නොගැලපෙන නිසා මේ පුද්ගලයා දාලා ගියාම තමාව තමාට ගැලපෙන කෙනෙක්, මීට වඩා හොඳ කෙනෙක් ඉදිරියේදී මුණ ගැහෙනවා කියලා අර ආත්ම විශ්වාසය ඇති කරගන්නට පුළුවන් නම් එවැනි අවස්ථාවල ඒ විරහවට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම ඕනෑම පුද්ගලයෙකුට ලැබෙනවා. දැන් සමහරට පළවෙනි එක අසාර්ථක වුණයින් පස්සේ දෙවැනි එක සාර්ථක වෙන්න පුළුවන්. දෙවන්නා වීමේ දර්ශනය කියලා එකක් තියෙනවා. එතකොට ලෝකේ සාර්ථක වෙච්ච අය දිහා බැලුවත් උරන්තුරට සාර්ථක වෙලා තියෙන්නේ අසාර්ථක වූ අය. ඒ නිසා සෑම අසාර්ථකත්වයක්ම පසුපස සාර්ථකත්වයක්, සාර්ථක බැඳීමක්, සාර්ථක සම්බන්ධතාවක් තියෙනවා කියලා ප්‍රේමය කඩවුන පෙම්වතුන් පෙම්වතියන් තීරුම් ගන්නේ නම් එවැනි ජීවිත වඩාත් සාර්ථකයි, බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් එවැනි අයට. අන්න මේ මෙහෙම කල්පනා කරනවා නම් විරහව විඳ දරා ගන්නට පුළුවන් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නේ නම්. බොහොම ස්තුතියි ආචාර්යතුමනි ඔබතුමන්ගේ ඒ හරවත් සහ රසවත් පැහැදිලි කිරීමට. දිල්මිකා, ආදරය කියන්නේ විශ්වීය දෙයක්. අපේ හැම පාට, අපි කතා කරන භාෂාව, අපි අදහන ආගම, අපි පිළිගන්න සංස්කෘතිය, අපේ ලිංගික අනන්‍යතාවය, අපේ සමාජ අනන්‍යතාවය, අපේ වයස, මේ දේවල් මොකක් වුණත් ආදරය කියන්නේ හදවතේ ස්පර්ශ වෙන දෙයක්. ඒ නිසාම වෙන්නේ නැති තශ්මිල,
අපි හරි හැටි නොදන්නා භාෂාවකින් උනත් ගැයෙන ආදර ගීත අපේ හදවතේ සියුම් තැන් බොහොම සීරුවට පාරන්නේ එහෙමත් නැත්නම් අපේ හදවත ආදරයෙන් පුරවන්නේ වැඩසටහන ආරම්භයේදී අපි කිව්වා මිනිසුන්ගේ හිතේ උපදින සිතුවිලි වලට නිර්වචන දෙන්න තරම් අපි පැහැලා නැහැ කියලා. ගීතයට කලින් අපි කිව්වා ආදරය කියන්නේ මිනිසුන් ලෙස අපාතර තියෙන කුමන වර්ගීකරණයකට උනත් අවනත නොවන විශ්වීය දෙයක් කියලා. ඔය කාරණා දෙකත් මතක තියාගෙන අපි සූදානම් වෙන්නේ ආදරය ගැන කතා කරද්දී අපි කතා කරන්න අමතක කරන එහෙමත් නැත්නම් අපි සිතාමතා මග හරින තවත් ඉසව්වකට ගොඩ වෙන්න ඒ ඉසව්වේ පිපෙන ආදරමල් සොඳුරුද නැතිද යන කාරණාව ගැන ශ්‍රාවක ඔබට විනිශ්චයන් ලබා දෙන්නට නම් අපි සූදානම් නැහැ. නමුත් මිනිස්යෙන් මිනිසෙන් ප්‍රේම කිරීමේ ආදරය කිරීමේ කිසිදු තහනමක් සබාධර්මයෙන් අපට පනවා නැති නිසා මේ සරසවි ගුවන්විදුලි අවකාශය ඔවුන්ටත් විවෘතයි. අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ලිංගික සංක්‍රාන්ති පුද්ගලයන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක භූමි හරේන්ද්‍රන් මෙනවිය. එතුමියම අපි සම්බන්ධ කරගන්නේ ඔබ ඇයව දන්නා ශාස්ත්‍රයට අදාළව කතා කරන්න විතරක් නෙවෙයි. ළමා හිංසනයට තිත පදනමේ තානාපතිනියක් විදිහටත් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිණියක් විදිහටත් ඇය අපත් සමගින් තොරතුරු බෙදා ගනීවියයි අපි විශ්වාස කරන නිසා වෙන්න. ඔබතුමියව ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. අපිට කියන්න සංක්‍රාන්තික ලිංගික අවධියේ ඉතා අසීරු කොටසක් ගෙවා දෙමු සහ තවමත් ඒ ගැන අරගල කරමින් සිටින කෙනෙක් විදිහට
ආදරය සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම මොන වගේද? ආදරය කියන්නේ විශේෂ භාෂාවක්. ඒක අපි කෙනා අර්ථ දක්වන විදිය වෙනස්. හැබැයි ආදරය කියන එක අපි හැමෝගෙම ජීවිතේ පදනම. ඉතින් අපි විවිධ අවස්ථාවනදී විවිධ පුද්ගලයන්ගේ ආදරය විවිධ ආකාරයෙන් අත්දැකීම. ඉතින් මගේ ජීවිතයේ මුල් කාලේ ඉඳලා අද වෙනකන් ගත්තාම ආදරය කියන දේ මමත් විවිධ ආකාරවලින් අත්දැක්කා. සමහර අවස්ථාවලදී ආදරය අවශ්‍යම අවස්ථාවලදී මගේ අනුමතාවය සහ මම කියන පුද්ගලයාමට ආදරමත් ආදරය මට ලැබී කිය අවස්ථාවක් තිබුණා. ඒත් මේ වෙනකොට ආදරය කියන්නේ වීමක් නොවේක ලැබිය යුතු දෙයක් කියන එක මම තේරුම් ගන්න තියෙනවා. ඉතින් ආදරය අවශ්‍ය අවස්ථාවන්වලදී මට ආදරය ලැබී කිය අවස්ථාවන් ගොඩක් තිබුණා. ළමා හිංසනයට එරෙහිව ඔබ හඬ නගමින් ඉන්නවා. දරුවන් කියන්නේ ආදරයේ අංකුර කියලායි අපි සලකන්නේ. නමුත් ලෝකයේ තර්ජණයට ලක්වන මිනිස් කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටින්නේ දරුවන්මයි. ඔබට හිතන විදිහට ඒ ආදර අංකුරවල අනාගතය වෙනුවෙන් සමාජයක් විදිහට අපට කළ හැකි දේ මොනවද? ළමා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ළමයි කියන්නේ අපේ අවශ්‍යතාවයන් සපුරන්නේ එහෙම නැත්නම් සමාජයෙන් කොමලා කොම්මෙන් නැති වෙන්න මේ ලෝකෙට දෙන දෙයක් තමයි. ළමයි කියන්නේ ඇත්තටම අසුවක්. ඒක දෙවියන්ගෙන් ලැබෙන ස්ටැක්ක් වගේ දෙයක්. ඉතින් මම හිතනවා දරුවෙක් කියන්නේ කවුද කියන එක අපි ඉස්සරහම බලන්න. සහ ඒ වගේම තමයි දරුවෙක් කියන්නේ මේ රටේ අනාගතය. ඉතින් දරුවෙක්ට ඉපදේ ආරක්ෂිතව යහපත් ගුණාංගික වැඩෙන්න වටපිටාවක් පරිසරයක් නිර්මාණය කරන එක වැඩිහිටියෝ හැටියට අපි හැමෝටම බලමු. ඉතින් මම හිතනවා ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම අපි කළ යුතුයි. ඒකට විශාල වැඩපොරොත්තක් තියෙනවා සහ විශාල වගකීමක් තියෙනවා. මම හිතන ඒ කාර්යභාරය ඉතලම් තේරුම් ගන්න එක තමයි අපි කරන්න ඕනේ. සහ දෙවනුවට අපි මේ බෝඩ් කැලේ අල්ලගෙන කැගාගෙන ඔය වගේ දේවල්ම කරන්න අවශ්‍ය නැහැ. අපිට අපේ ගෙදරින් පටන් ගන්න පුළුවන් නම් දරුවා ආරක්ෂා කරගන්න දරුවාට ලෑහපත් අනාගතයක් හදන්න. මෙතන ඒක තමයි වැදගත් දෙ. ඔබට බෙහෙවින් මස්තෝදේ. හිතවතුනේ. ආදරය යනු ආදරයයි. Love is love. එය වර්ණයක් හෝ සීමාවක් ඇති දෙයක් නොවේ. Something with no color, no bound. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි. හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි. නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි. නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි. ඉරුට පෙම්බැඳ ඇතත් නෝදහමින් සොඳුරු ඇස්සට දැවෙන කතරක් ආදරේ පනමින් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම්. ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි සද හට සිනී පෑමුත් උදුල තරු කැටයම් ඉරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි පහුගිය දවසක මම ගියා තෂ්මිල මගේ සමාජ මාධ්‍ය අවකාශයේ පොඩි පහේ රස්තියාදුවක ඒ රස්තියාදුව අහක නොගියේ ඉරක්ෂ ජයවර්ධන කියන අපේ කාලයේ දක්ෂ තරුණ කවියාගේ අපූරු කවියක් මට මුණ ගැහුණ නිසා තුරු ලතාවන්ට මල් ඇඳුම් මන්දා එමල් මත හේනියට පිණි බින්දු රන්දා කිසිත් දන්නෑ වගේ හිරුගෙනත් කැන්දා සඳක් හරි ලස්සනට ආදරය වින්දා අදත් සඳ නුඹගාව පැරදුනිද මන්දා එක මිටට එකතු කර පෙම් කතා සංලාප සුන්දරම පෙම් කවිය ලිව්වේ නෑ මන්තාම ජීවිතේ අවසාන තත්පරෙත් ගෙවුනාම අද නැතත් ඒ දිනට දැනුනොතින් සංකාව මොහොතකට වත් ඇවිත් ඉන්නවද මංගාව බොහොම අපූර්වයි දිල්මික අපි ආදරය ගැන බොහෝ දේ කතා කළා බොහෝ දේ සිතා බලන්නට අපේ හිතවත් අසන්නන්ට ඉතුරු කළා මේ ලෝකයේ සර්ව සුභවාදී හෝ සර්ව අසුභවාදී දේවල් ඇති නෑනේ එනිසා ආදරයේ ප්‍රේමයේ සුන්දරත්වය ගැන අපූර්වත්වය ගැන කතා කරපු අපිට ඒ මාතෘකාවෙම තවත් පැතිකඩක් ඉතුරුයි නේද ඔව් තෂ්මිල ලෝකයේ හිමිවීම ඇති හැම තැනකම අහිමිවීමේ අවධානම තියෙනවා ප්‍රේමයේ ආදරයේ අනෙක් පස විරහව වේදනාව තියෙනවා මට මතක් වෙනවා මං යම් තැනකදී දුටු එක කියමනා ඔබේ පෞරුෂය යන්නේ අදහස් වන්නේ ඔබේ ජීවිතයේ අසීරුතම අවස්ථාවලට ඔබ මුහුණ දෙන්නේ කෙසේද යන කාරණාවයි නූතනයේ අපි අහන දකින බොහෝ දේ එක්ක නූතන තාරුණ්‍ය විරහව දරා ගන්න තරම් මානසිකව ශක්තිමත්ද කියන ගැටලුවට අපි කරුණු කාරණා ටිකක් හොයලා බලන්න ඕනි අපිත් එක්ක අදහස් බෙදාගත්ත කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයාත් මේ සම්බන්ධයෙන් යම් යම් කරුණු ටික අපිත් එක්ක බෙදාගත්තා. අපි ජන සාහිත්‍ය දිහාවට ගියාම විරහව දරා ගැනීම සම්බන්ධයෙන් අපේ ජන කවියා කොයිතරම් ඉදිරියෙන් ඉන්නවද කියලා අපිට හොයාගන්න පුළුවන්. අතීත සමාජයේ බොහොම ප්‍රසිද්ධයිනේ නෑනා වස්සිනා අතර දළුණන ප්‍රේමය. එහෙම ප්‍රේම කතා හැම එකක්ම ජය ගන්නේ නැහැ. සමහර මස්සිනාලට නෑන දීග යනතුරුම ප්‍රේමය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක පිටගමකට දීග යන නෑනාට මස්සිනා කියන මෙන්න මේ කවිපදය අහත්තේ විප්පයෝගයේ තරගත් අපූර්ව ඔබටත් වැටහෙවි. නුඹේ කරට මල් මාලා ගොතානට මදුමල් පිපෙනපා
ene vata digata numbe handin ise pad ahanata tava mage ravenava tera purudata ape janashrutiya jana sahithya athule ape gemiya aadareya prakasha karannath අපූර්ව ක්‍රමවිධි යොදාගෙන තිනවා. ඒ ගැන දැනුත් එක්කින්ම අසා දැන කියා ගන්නට අපි හිතුවා. අපිත් එක්ක සම්බන්ධ වුණා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රුති පර්යේෂක. ආදරය සහ විරහව ගැන කතා කරනකොට අපිට මොනතරම් දේවල් තියෙනවද ආදරයත් විරහවත් හඳුනා ගන්න ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි ආදරය රාත්‍රියට समुदाय आदरे प्रकाश किरीम विराव प्रकाश किरीम आदरे प्रकाश कर आदरे स्निग्ध विधियट दयावर लतिर प्रकाश कर जीवन संप्रदाय आदरे प्रकाश कर जन समाजी सा जनश्रुति अभी जन कविवल अन कथावल अभी जीवन संपदा सामान्य आदरे पटंगाने अम्मगे मौगे
අපි සම්පදායන් ස්වභාවය. ඒතත මව් ගැබේ මේ පිළිසඳගත් කලලේ තාම්මා කවි කියමින් මේ ගැබ අතගාමින් සෙනෙහස දක්වන. ඊට පස්සේ බිහි වුණාට පස්සේ කවි පැතුරුක කියලා කවි කියමින් අම්මා ලයන්විත විදියට ආදරය දක්වන. ඊගාවට තමයි වැඩිනකොට අනිකුත් සියලු ක්‍රියාකාරකම් මෙතුනේ ආදරයේ සෙනෙහස දැනෙන. ආදරය කියන වචනේ අපි බොහෝ වෙලාවට නූතනී දින මේ මොකද්ද වැලන්ටයින් කියන දිනයක් තුටු කරගෙන මේ දිනයට ලඟ වෙලා ආදරය කියන එක ලඟ කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපේ සංස්කෘතිය ඇතුළේ ඒ වගේම තමයි අපේ ජීවන සම්ප්‍රදාය ජනසුතියේ තිබෙන ආදරය කියන එක දරු උපතේ ඉඳලා අපි මිය යන තුරු ආදරය කරන අවස්ථානුකූලව භූමිකාවන්ට අනුව අපේ ආදරය වෙනස් වෙනවා. විරහවත් ඒ වගේම වෙනස් වෙනවා. මොකද ඒ විරහව කියනකොට ආදරය අපි බොහෝ වෙනකොට නූතනී විරහව හඳුනාගෙන තියෙන්නේ එකිනෙකා අතර ආදරණීය ඇල්මක් බැඳීමක් තියෙනවා. ඒ දින තරහ වෙනවා නැත්නම් බින් වෙනවා. අන්න එතන විරහ කියලා. ඒ තියෙන්නේ ප්‍රේමයේ එක විරහවක් විතරයි. ප්‍රේමයට විරහවන් කොච්චර තියෙනවා. දෙමෝපියන්ගේ දුරස් වීමේ තියෙන විරහවේ එක පසුබිමක් තමයි. අපි ආදරණීයයන්ගෙන් ඈත් වෙන සිද්ධ වෙන එකේ තියෙන විරහවේ වේදනාවක් තමයි. කෙනෙක් මිය ගියාට පස්සෙත් අපිට දැනෙන්නේ මේ ශෝක ඇතුලේ තියෙන දරා ගන්න බැරි විරහවක වේදනාවක්. මොකද ඒක ඒ ජීවිතේ නවත්තා ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ අපෙන් අහිමි වීම පිනවා. ඒතකොට විරහවේ මුල් පදනම තියෙන ලාංකීය ජන සංස්කෘතිය ඇතුලේ බෙන්වීම කියන දේ. ඒතකොට අහිමි වීම කියන කාරණේ තමයි විරහව ස්වභාවයේ තියෙන. මේක මහා විශාල පරිසරයක් මහා ගැඹුරින් කතා කරන්න ඕන තේමාවක්. මම මේක හරි කෙටි කරන්නම්. ආදරය කියන එක නම් කාටවත් දැනෙනවා. ප්‍රේමය ප්‍රකාශ කරන විදි තියෙනවා. ලාංකීය සමාජයේ ප්‍රේමය ප්‍රකාශ කරනකොට අපි දන්නවා වෙන්නේ නෑ නමචිනා ප්‍රේමයන් ගැන කතා කරනවා. ඒතර අපේ සමාජයේ ප්‍රේමය තහංචි දෙයක් විදිහට නෙමෙයි තිබුණේ. ප්‍රේමය පිටකට දුන්නා. ඒකට හොඳම කාලේ තමයි බක් මාසෙ තෝරාගත්තේ. බක් මහා අලුත් අවුරුදු ශනිතිලින් එක්ක අර මල්වර වෙච්ච දැරියෝ කොහොම පරික්ෂණේ සාමාන්‍ය කියන්නේ මල්වර වුණාම ඇස් අතින් අම්මාට බලා ගන්නවා කියන මේ දැරියන්ට නිදහසේ කිලිදෙලින් මේ ගම් දනව් තුරාණවල සැරිසරන්න විනෝද වෙන්න සතුට වෙන්න අවස්ථාව දුන්න. ඒකත් එක තමයි ගමේ ඉන්න තරුණයන්ටත් මේ අවස්ථාව තිබුණා. ඒකොට ඒගොල්ල බොහෝ වෙලාවට මොන ගෙහිච්ච තැන තමයි උන්චිල්ලා. උන්චිල්ලා කියනකොට මේ අපේ යෞවනිය සියලු දෙනා ඇවිල්ලා උන්චිලි කවි ගායනා කරමින් ඉතාම අලංකාරවත් විදිහට උන්චිලි පදින. මෙන්න මේ ගැයුමට තමයි පෙම්බෙන්නේ අපේ ගැටවරය. ඊට හේතුව තමයි මේ ගායනාවත් එක්ක පළමුණු රුචිය ඇති වෙනවා. ඊට පස්සේ තමයි సౌందර්ය උන්ට වැඩි කිරීමේ හැකියාව ලක්ෂණ සිරියාව මේ සියලු දේවල් එකිනෙකට ගැට ගැහිලා තියෙනවා. ඊට පස්සේ තමයි දෙමව්පිය වැඩිහිටියන්ගෙන් අවසරය අරගෙන විවාහ වෙන්නේ. ඒ අපි ගැයුමට මුල් තැන දුන්නේ හේතුව තමයි දරු නැඩවිල්ලේ ඉඳලා දරුව රැකබලා ගන්න මේ සොඳුරු විදියට ගැයුමත් අවශ්‍ය වුණා. ඒ වගේම තමයි අපි ඉත දවසේ අපිට මේව ඇහිඳ දැනින්නේ නැහැ. අපි ජන කවියෙන් ඈත් වෙනවා. අපි වැඩි හිටිය කරන්නු මේ සියලු දෙන පුදුම විදියට සොඳුරු විදියට තම තමුන්ට පුළුවන් විදියට කවි ගැයුවා. ගෙදරට මහන්සි වෙලා එනකොට තමුන්ගේ බිරිඳ තමුන්ගේ පෙම්වතිය දරුවන්ගේ අම්මා ආදරණීය විදිහට කවි ගයනවා නම් තමන්ගේ හදවතේ තියෙන වේදනාවන් ඒ වගේම තමයි අපහසුතා ඒ කියන්නේ ශාරීරිකව අපි බෙහෙදලා තෙහෙට්ටුවට පත් වෙලා තියෙන දේවල් නිවි පහන් වෙනවා. මෙන්න මේ නිවි පහන් වීමේ ගුණය තියෙන වනිතාවගේ ගායනාවේ අපේ සාම්ප්‍රදායික සමාජයේ මොකද නූතනයේ වගේ අපිට විනෝද වෙන්න මේ වගේ භෞතික පරිසරයන් එදා සමාජෙ තිබුණේ නැහැ. ඒත් ලෝකයේ අනෙක් පැත්ත විරහ වේදී වෙන දේ තමයි විරහම සංගීතී විදියට දරාගත්තා. ඒකට අවශ්‍ය විදිය ඕන තරම් අපිට අනුපානයන් හොයාගන්න පුළුවන් කවි ගායනාවල තියෙනවා. කවිය විතරක් නෙමෙයි ඔබ ජන කතා කියවොත් මොනතරම් වේදනාවන් දරාගත්තද කියන එක තියෙනවා. ඊට පස්සේ තමයි අපිට බෞද්ධ සංස්කෘතික පරිසරයේදී තිබුණා අටලෝ දහම. මොකද අපි අනිවාර්යයෙන්ම ජීවන විවහාරයන් ගොඩනගාගත්ත අටලෝ දහම්. ලාභ අලාභ එතකොට නින්දා ප්‍රශංසා. මේකනේ සුඛය පැත්ත වගේම තමයි දුකය කියන පැත්තත් ජීවන සම්පදාය අපි එකතු කරලා තිබුණා. ඒ නිසාම තමයි විශේෂයෙන්ම විස්සන්තර ජාතක කාමී සහ යශෝදරා ලාංකීය සමාජයේ තරුණ තරුණියන්ගේ ජීවිතයේ නිරවුල් විදියට ගැට ගහලා දුන්න විරහව ගැට ගහලා බයන තුඹල ජීවත් වෙලා විරහව කියන්නේ ජීවිතයේ අත්තරණ එකක් නෙමෙයි කියන වටිනා
පාඩම අපිට උගන්වන දුන්න තැන තමයි මේ විස්සන්තරේ සහ යශෝදරාව. යශෝදරාවේ තියෙන අප්‍රමාණ වණිතාවගේ වේදනා විස්සන්තරේ තියෙන වේදනාව අහිමි වී. මෙන්න මේ කාරණාත් එක්ක වැදගත් දෙය තමයි මලගියක් වෙනකොට විස්සන්තරේ කිව්වා. පොඩි ළමයෙක් අහන් හිටියා, තරුණයෙක් ඇව්වා, වැඩිහිටියෙක් ඇව්වා, සමාජයේ සියලු දෙනා ඇව්වා. මේ කවි සියල්ල තමුන්ගේ මතකයට නටාගත්තා. මෙන්න මේ කාරණාත් එක්ක ඉතා අපූර්වට අපේ පැරණි दिल्मिका ඒ වස් කවිය උපහාස රසයක් ඇති ජීවිත හානි පිළිබඳ ප්‍රාර්ථනා නැති මෙන්න මේ වගේ අපූර්ව කලාත්මක නිර්මාණයක් වෙන්නත් පුළුවන්. දුන්නු තේකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන් තරං ලස්සන උනත් මට ඌට මහ වස කැතට පෙනියා තරං ලස්සන උනත් ඌට මහ වස කැතට පෙනියා උදේ හවස ආදරය ගැන කතා කළත් කවිගේ ලිව්වත් මේ ලෝකේට නැත්තේම ආදරෙමදෝ කියලාත් හිතන নানা ප්‍රකාර සංසිතේ අපි අහනවා දකිනවා. දිල්මිකා මොකද හිතන්නේ ඒ ගැන? ඒක හරි තෂ්මිල. වර්ණය, කුලය, ජාතිය, භාෂාව වගේ සාධක මුල් කරගෙන වෛරයේ ගිනි පුපුර වලින් දවුණු කාල පරිච්ඡේද ලෝක ඉතිහාසයේ වගේම ලංකා ඉතිහාසෙත් හිඟ නැහැ. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වුණ නෙල්සන් මැන්ඩෙලා මහත්මයා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. No one is born hating another person because of the color of his skin or background or his religion. People must learn to hate, and if they can learn to hate, they can be taught to love. For love comes more naturally to the human heart than its opposite. ඔහු කියන විදිහට ආදරයේ විරුද්ධ පක්ෂය වන වෛරය මිනිස්සු උපතින් අරගෙන එන දෙයක් නෙවෙයි. වෛර කරන්න මිනිස්සු ඉගෙන ගන්න ඕන. හැබැයි ආදරය කරන්න මිනිස්සු ඉගෙන ගන්න ඕන නැහැ. ආදරය කියන්නේ හැම වෙලාවෙම මානව හදවතට ස්වභාවිකවම පැමිණෙන දෙයක්. උතුරු කොනේ නුඹ හිනෙන් නඩ රාජා මල්ලි දකුණු කොනේ ආදරවන්තයින්ගේ දිනයේ ඔබට ආදරෙන් ආදරය ගැන කතා කරපු අපේ කතාබහේ අවසානයටයි අපි ළඟා වෙන්නේ. තවත් එක් වසරක ආදරවන්තයින්ගේ දිනයක් අද මේ විදිහට ගෙවලා යනවා. ආදරය ගැන අද කතා කරපු බොහෝමයක් තේ වගේම අනාගතයේත් ආදරය ගැන බොහෝ කතන්දර ඔබ අසාවේ බලාවේ කතා කරාවේ. සාලිය කුමාරයා සැප සම්පත් අතහැරලා අශෝක මාලාව හොයාගෙන එන්නෙත් තජ්මහල වගේ හරි අපූරු නිර්මාණ නිම වෙන්නෙත්
හැරි කුමාරයා මේගන්ගේ අත ගන්නෙත් මේ සුන්දරම හැඟීම නිසා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර යන විට ඒ වියෝව යශෝදරාවන් දරා ගන්නෙත් මේ හැඟීම නිසා. කැලේ තිබෙන කොයි දේවත් රස හිතවත ගමන් මලවල මලකඳන් වී වැළලෙන්නේ ගඟට මුහුදට කෝච්චියට පැන දිවි නසා ගන්නේ සියතින් තොණ්ඩු සකසා මෙලව හැර යන්නේ ඒ හැඟීමේ නමින්මදයි අපි ආහෙත් සිතා බලමු ආදරය ලෝකයේ අපූර්වතම හැඟීමක් බව අපි කතා කළා ස්වරූපය කෙසේ වුණත් එහි නියම් අනියම් භාවය සම්බන්ධයෙන් හෝ සම්මත අසම්මත භාවය සම්බන්ධයෙන් සීමා කර වෙන් කරන්නට ඔබටවත් මටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා හානියක් කරදරයක් නොවන සීමාවක රැඳෙන අන් අයගේ ආදර කතන්දරවලට නිර්වචන දෙන්නට කලින් අපි අපෙන් පටන්ගෙන ලෝකයටම ආදරය බෙදමු. නියත නිර්වචනයක් නැති සීමා මාහිමක් නැති වර්ණයක් නැති ඒ ආදරයේ කතාව මෙතෙකින් අහවරයි. වැඩසටහන නිෂ්පාදනය කළේ සඳුන් නිර්මාණ සහ දිල්මික ආත්තනායක. විශේෂ ස්තුතිය පුද කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයාට ශ්‍රී ලංකා ලිංගික සංක්‍රාන්ති පුද්ගලයන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා භූමි හරේන්ද්‍රන් මෙහෙණවියට ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දලපොත මහත්මයාට වැඩසටහන ඔබට සමීප කළ මම තෂ්මිල ගීතංචන මම දිල්මිකා අත්තනායක හිතවතුනේ ආදරය යනු ආදරයයි Love is love එය වර්ණයක් හෝ සීමාවක් ඇති දෙයක් නොවේ Something with no color no bound ආලයවන් මනරම් කවිතම් දෙන සිතුමින කොද විස්කම් හදවත් වී සමහම් නිගයුම් කර සිඳ බිඳලයි බවගින් ආලයවන් මනරම් කවිතම් දෙන සිතුමින කොද විස්කම් හදවත් වී සමහම් නෙගයුම් කර සිඳ බිඳලයි බවගින් පැනසර මහා වූ සතුන් විරතට පැමිණ නොමි අබවත වෙත බැඳෙමින් පුදදුන් උණු කඳුලින් ආලයනම් මනුදම් අදහම් නිති එතනය සබය සුදම් ආලයවන් මනරම් කවිකම් දෙන සිතුමින
පොද විස්කම් හදවත් වී සමහා නෙගයුම් කර සිඳ බිඳලයි බවගින් සට පෙන්වෙනුයෙන් උරය පලා සතුසින් පුදදුන් සියරු හිරෙන් ආලයන මනුරම් සුරකින් නිති එතැනය සුර නොවනම් ආලයවන් මනරම් කවිකම් තුමින කොද විස්කම් හදවත් වී සමහම් නෙගයුම් කර සිඳ බිඳලයි බවගින්